මුදල්මතුම උත්තර දෙන්න. අරු කතානායකතුමනි මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් මීට පෙර දවස් දෙකකදී අපි උත්තර දීලා තියෙනවා. ඒ අනුව හැන්සඩ් ගත වෙලා තියෙනවා මේ පිළිතුර ගරු කතානායකතුමනි. එතුමාට පුළුවන් ඒ සම්බන්ධයෙන් වෙනත් පැහැදිලි කරගැනීම් තියෙනවා නම් අහන්න. ගරු ඇවුතුමා ඒකට එකඟ නැහැ. ඔබතුමා ගරු වගකීම්තු ඇමතිවරේ කැටියට මේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අහනකොට ගරු කතානායකතුමනි මේ ප්‍රශ්න අහන්නේ එකම ප්‍රශ්නේ දෙසරයක් අහන්න බෑ. එහෙනම් මේක මේ ප්‍රශ්නේ පොතට එන්නේ නැහැ. ඒක නිලධාරීන් දන්නා. ඇමතුමා මන් දන්නේ නැහැ. දන්නේ නැද්ද කියලා. හරිද? දැන් එකම ප්‍රශ්නේ දෙසරයක් ඇහුවොත් එහෙනම් මේ නිලධාරීන් මේ වැරද්ද කළා කියලා. ඉතින් ගරු ඇමතුමා හැමදාම මේ බඳුන් කර වංචා වෙනකොට පැනලා යනවා. ඉතින් අද උත්තරේ දෙන්නේ නැහැ, ගෙනාවේ නැහැ කියලා වෙන බයිලයක් ගන්න හදලා. ඉතින් ගරු කතානායකතුමා ඔබතුමා මුලින්ම මට කියන්න. ඇමතුමා දාරි මන් දාරි කියලා. දැන් එහෙනම් මේ නිලධාරීන් වැරද්දක් කරලා. චමින්දේ ජේසිරි අහපු ප්‍රශ්නයක් ආයෙ දාලා. එහෙම එන්න පුළුවන්ද ගරු කතානායකතුමනි? මට පස්සේ අහන්න ඉස්සලා කියන්නකෝ ඔබතුමා. දැන් මේ න්‍යාය පුස්තකයට චමින්දේ විජේසිරිගේ ප්‍රශ්නේ මේ කලින් අහපු එකක් නං. ඇයි මේක දැම්මේ? මේක එහෙම එකක් නෙවෙයි තියෙන්නේ. මම පැහැදිලි කරන්නම් ඔබතුමාගේ උත්තරෙන් පස්සේ. ඉතින් ගරු ඇමතුමා පැල්ල යන්න එපා. මේ තමුන්නාසලා එදා මේ මහ බැංකු බැඳුම් කරේ කියලා කරේ තියාන් ගිහිල්ලා බය නැහැ කියලා හඳලා ආණ්ඩු අරගෙන නඩපු නාඩගම. ඒකේ ප්‍රශ්නේ මම කලින් ප්‍රශ්නේ අහපු එකත් මම ආයෙ කියන්නම්. මේ තියෙන්නේ ගරු කතානායකතුමනි මම කලින් අහපු ප්‍රශ්නේ. ඒකත් මම ගෙනත් තියෙන්නේ. මම ඇහුවේ 2015 2019 ආපාල රජයේ සමේ ශ්‍රී ලංකා මහ බැංකු වංචා සිදුවා බව දන්නේද? දැන් මම මේකේ මොකක්ද අහන්නේ ගරු කතානායකතුමනි? මම මේකේ අහන්නේ අද ප්‍රශ්නේ අහන්නේ ගරු කතානායකතුමනි. පසුගිය ආපාල රජයේ පැවති අවදී ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම් කර වංචාව සිදුවන අවස්ථාවේදී ශ්‍රී ලංකා මහ බැංකුව අවත්‍ය දුව අමාත්‍යාංශය අමතුරය කවුද කියලා. ප්‍රශ්න දෙකක් නෙමෙයිද? ගරු කතානායකතුමනි ප්‍රශ්න දෙකක් නෙමෙයිද මේ? ආ මේ ප්‍රශ්න දෙකක් නෙමෙයි. ඒකට මේ ඇමතුමා මුදල් ඇමතුමා රකින්න හදන්නේ කවුද? රකින්න හදන්නේ කවුද? ඒ වදු වංචාව මම අහන්නේ ගරු කතානායකතුමනි මේ බඳුම් කර වංචාව සිද්ධ කරලා තියෙන්නේ අහිංසක අර්ථසාධක අරමුදලේ. එතකොට අර්ථසාධක අරමුදල කියන්නේ මේ රටේ අහිංසක කම්කරුවාගේ සල්ලි ටික. ඒ කම්කරුවාගේ සල්ලි රැක ගන්න පුළුවන් මේ ප්‍රශ්නේ අහනකොට මම ඒක කලින් අහලා තියෙනවා. තෝණි එකක් අහන්න කියලා මේ ඇමතුමාට මේක මිදෙන්න බෑ. ඒ නිසා ඔබතුමා වාග්ගියතු කතානායකවරයෙක් හැටියට. මේකට ඇමතුමාට අවශ්‍ය නියෝගය නිකුත් කරන්න කියලා මම ඉල්ලලා මගේ අතුරු ප්‍රශ්න අහන්න කලින්. ඇමතුමා. ගරු කතානායකතුමනි චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා මේ සම්බන්ධයෙන් වංචාවක් නොවුණා කියලා කීප සැරයක්ම අපිත් එක්ක මේ පාර්ලිමේන්තුව තුලත් ඒ වගේම විවිධ නාලිකාවල තිබ්බ විවාදවලත් දිගින් දිගටම තර්ක කරේ ඒ අවස්ථාවේ බඳුන් කර වංචාවක් සිදු නොවුණා කියලා. හැබැයි එතුමා නියෝජනය කරපු ආණ්ඩුව එතුමා නියෝජනය කරලා වරප්‍රසාද ගත්ත ආණ්ඩුවෙන් සිදුවෙච්ච වංචාවක් සම්බන්ධයෙන් එකම කාරණයක් සම්බන්ධයෙන් එතුමා දිගින් දිගටම ප්‍රශ්න කරනවා ගරු කතානායකතුමනේ. මෙතන අරගෙන තියෙන නීතිමය පියවරයන් දැනට සිදුවන මේ අධිකරණමය කටයුතු සියල්ල පිළිබඳව අපි මේ පාර්ලිමේන්තුව තුළ කතා කරලා තියෙනවා ගරු කතානායකතුමනි. ඒ හින්දා අපි පාර්ලිමේන්තුවේ සෑම ප්‍රශ්නයකදීම උත්තරයක් පැහැදිලිව ලබා දීලා තියෙනවා. නමුත් ගරු කතානායකතුමනි මේ එක එක්කෙනාගේ පෞද්ගලික අරමුණු ඉටු කරගන්න නම් මේ යන්නේ ප්‍රශ්න අහලා. ඒ වගේම මාධ්‍ය සංදර්ශන පවත්වන්න නම් යන්නේ මේ ප්‍රශ්න අහලා. ඒ සංදර්ශනවල කොටස්කාරයෙක් වෙන්න ගරු කතානායකතුමනි මම සම්බන්ධ වෙන්න කැමති වෙන්නේ නැහැ. ඒ හින්දා මේ අදාළ ප්‍රශ්නේ සම්බන්ධයෙන් බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් ඊට අදාළ පැහැදිලි කිරීම් සම්බන්ධයෙන් අරගෙන තියෙන නයිතිමය කටයුතු සම්බන්ධයෙන් දැනට සිදුවන අධිකරණමය කටයුතු සම්බන්ධයෙන් මේ මහ බැංකු අධිපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් කරපු බලධාරියා සම්බන්ධයෙන් මේ සියල්ල පිළිබඳව මේ පාර්ලිමේන්තුවට අපි කතා කරලා තියෙනවා ගරු කතානායකතුමනි. ඒ සියල්ල මේ හංසද්දත වීමක් උත් සිදු වෙලා තියෙනවා. ඉතින් මං හිතන්නේ එතුමාට ඊට අමතරව අතුරු ප්‍රශ්නයක් අහන්න ඕන නම් ඒ අතුරු ප්‍රශ්නයක් අහන්න කියන්නේ ගරු කතානායකතුමනි පුළුවන් අතුරු ප්‍රශ්න නම් අපි උත්තර දෙන්න සූදානම්. කතානායකතුමා ආම විවාදකර යන්නේ නැහැ. මම මේ පාර්ලිමේන්තුවේ නීතිය ගැන කතා කරන්නේ. පාර්ලිමේන්තුවේ නීතිය ගැන කතා කරන්නේ. ඒ කියන්නේ ඔබතුමා මුලසර දරන මේ පාර්ලිමේන්තුවේ මේ ස්ථාර නියෝග අනුව තිබෙන නීතිය තමයි මම මේ අහන්නේ. ඒක කතානායකතුමා අමුතුමා මේ මාධ්‍ය කතන්දරේ කතන්නේ අමුතුමා මේ නීතිය දන්නේ නැති නිසා කියනවත් දන්න. මට ඔබතුමා දන්නවනේ මේ නීතිය. ඒතර ඔබතුමා කියන්න. ඒතර මම වාඩි වෙන්න මම අතුරු ප්‍රශ්න අහන්නෙත් නැහැ. මම මේ අහලා තියෙන ප්‍රශ්නේ කලින් අහලා තියෙන ප්‍රශ්නයක්. ඒක මේ න්‍යාය පුත්‍රයා ආවේ කොහොමද කියන කාරණේ දැන් අමුතුම මුල් උත්තරේ නෙමෙයි දැන් කියන්නේ. හරි. අනිත් එක ඒ බදු වංචාව මම කරාද කවුරු කරාද අපි ඉන්න කාලේක මහ ජනතාවගේ මුදල්නේ. ඒක නිවැරදි කරගන්න බෑ පාර්ලිමේන්තුවලා කරගමත්තා අමුතුමාගේ වගකීම වෙන්නේ. ඒක නිවැරදි කරන්නේ. ඔබතුමා මම අහන්නේ මේක වැරදිද නැද්ද කියන කාරණේ කියනවා අතුරු ප්‍රශ්න මග අහන්න තියෙනවම. ඔබතුමා කියන මට අමුතුමා වන්නේ. ඔබතුමා රීතියට ගරු කරලා ඕනේ තරම් ප්‍රශ්න ඔබතුමාට අහන්න පුළුවන්. නමුත් ඔය ප්‍රශ්නේ මටත් මතකයි 3-4 ගමනක් ඔබතුමා මේ සභාවේ මතු කෙරුවා. නමුත් කොහොම හරි දැන්
එමෙතුමා පිළිතුරක් දෙන්න සූදානම් නැත්නම් එතුමා මේ ප්‍රශ්නෙට පිළිතුරක් දීලා තියෙනවා කියලා මට බලන්න. කතානායක තමයි කනගාටු වෙනවා. මෙහෙමයි. මම මේ රීති ප්‍රකාරව මගේ පාර්ලිමේන්තු භාවිතයේ මම අඛණ්ඩව කරගෙන ආවිල්ලා තිබෙනවා. ගරු කතානායකතුමා එකම ප්‍රශ්නෙ එකම විදියට අහන්න බැරි. නමුත් එකම ප්‍රශ්නෙ වෙනත් විදියකට අහන්න පුළුවන් කතානායක. ඒ නිසා මම මේව අහන්නම් ගරු කතානායකතුමා. දැන් මම මේ ප්‍රශ්නෙ ඇහුවා මේ අමාත්‍යංශයේ ඇමතිවරයා කවුද කියන කාරණය තමයි අද දිනේ මම ගරු ඇමතිතුමාගෙන් අහන්නේ. හරි. ඔබතුමා මීට ඊයේද කිව්වේ නඩුවක් තියෙන එක කියන්න බෑ කියලා මං ඇරියා. හරි. ඔබතුමා එහෙම තමයි කිව්වේ. ඒක මං අහන්නේ දැන් එදා මේ මහා බැංකු වැඳුම් කර වංචාව සිද්ධ වෙනකොට ඔබතුමාලාගේ හොඳටම දාන්නවා. ඉතින් මේ වංචාව සිද්ධ වෙනකොට ගරු ඇමතිතුමනි ගරු කතානායකතුමනි සිද්ධ වෙලා තියෙනවා විශේෂයෙන්ම අර්ථසාධක අරමුදලේ මිලියන 6.63 පාඩුයි. දැන් මෙතුමා කියනවා ඒක නඩු දාලා තියෙනවා ඒක කරගන්න යනවා කියලා. ඒක හොඳයි. හැබැයි දඩ පේන හැටියට මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ මේක වංචාවක් නෙවෙයිද මේක අතවසු වීමක්ද මේක වැරද්දක්ද දැන් ඔබතුමාලාගේ ඇසිරීම අනුව අපට පේනවා මේ චමින්ද විජේසිරි එදා ඇවිල්ලා කතා කරා ඒ කාලේ කතා කරකව හරි කියලාද මේ කියන්නේ කියන්නේ මේක හොරකමක් නෙවෙයි මේ නඩුව දැම්මට වැඩක් වෙන්නේ නැහැ මේ පාඩුවත් බොරු ඒ කියන්නේ බිලියන 6.6 අර්ථසාධක අරමුදල ඒකත් බොරුවක් වැරද්දක් වැරදි සටහනක් අතපසු වීම දැන් සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ මතක නැහැ දන්නේ නැහැ එහෙම තියෙනවා නම් එවන්න ලියුමක් එහෙමනේ දැන් වෙන්නේ කරු කතානායකතුමා දැන් මේ දැක්කේ විදුලි බල අමාත්‍යාංශයේ බිලක් තියනවා නම් එහෙම එවන්න කියනවා නාම රාජපක්ෂ මහත්තයා ඒ වගේ කරු ඇමතිතුමා දැන් මේක මේ එමගේ එකක්ද අමතක වෙච්ච එකක්ද ඔය කියන අර්ථසාධකයේ සම්බන්ධයෙන් මට නම් මේකේ ප්‍රශ්නයක් පේන්නේ නැහැ අහලා තියෙන කාරණේ. හැබැයි එතුමාට අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් වෙනම ප්‍රශ්නයක් අහන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නය අහන්න අපි මහ බැංකුවෙනුත් මුදල් අමාත්‍යාංශෙනුත් නිවැරදි පිළිතුරක් අරගෙන එතුමාට ලබා දෙන්න අපි සූදානම්. හැබැයි ගරු කතානායකතුමා එතුමාම පිළිගන්නවා එකම ප්‍රශ්නේ එකම විදිහට අහුවේ නැති වුණාට එකම ප්‍රශ්නේ වෙන වෙන විදිහට අහන්න පුළුවන් කියලා එතුමාම කියනවා. ඉතින් ගරු කතානායකතුමනි එතුමා මේ ස්ථාවර නියෝග එතුමා හිතන් ඉන්නවා නම් එතුමා විතරයි මේ ස්ථාවර නියෝග දන්නේ කියලා ගරු කතානායකතුමනි මේ 36.8 විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අහන ආකාරය පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. ඉතින් අපි ස්ථාවර නියෝග අනුව තමයි පාර්ලිමේන්තුවේ කාර්යභාරය ඉටු කරන්නේ. ඔබතුමා විසින් ලබා දෙන ඕනෑම නියෝගයක් පිළිගන්න අපි සූදානම්ෙන් ඉන්නවා. හැබැයි ගරු කතානායකතුමනි මේ විදිහට එයාලම ආණ්ඩුවක ඉඳලා එයාලම මේක ආරක්ෂා කරලා එහෙම වංචාවක් සිදු වුණ නැහැ කියලා එතුමාගේ සහෝදර මැති අමතිවරු පොත් ලියලා සිදු වුණ නැහැ කියලා එතුමාලා විපක්ෂයේ ඉඳලා අද මෙහෙම ප්‍රශ්න කරද්දි මම හිතන්නේ එතුමාගේ බුද්ධිය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. එතුමාට අමතක වීමේ රෝගයක් තියෙනවා. ඒ ආණ්ඩුවේ කවුද ඒ කාලේ හිටපු අමතිවරයා කියලා එතුමා දන්නේ නැත්නම් එතුමාට අමතක වීමේ රෝගයක් තියෙනවා. ඔව්. ඔව්. ඔබතුමාට අයිති නැහැ මේ ප්‍රශ්නේ. මේක වෙන එකක්. දෙවෙනි අතුරු ප්‍රශ්න ගරු ඇමතිතුමා හරි ඔබතුමා කියනවා හරි දැන් ගරු කතා දැන් අපේ එදා ඒ පිළිබඳව නිවැරදි තීන්දුවක් ආපු නිසා මේ සමග ජන බලවේගය හැදුනේ ඇත්තටම ඒ මහ බැංකු හොරකමේ යම් චූදිතය අපි ඒක අපි පිළිගත්තාම වෙලාවේ හැබැයි ඒ ප්‍රධාන හොරත් එක්කේ ගමන යන්න බැරි නිසා තමයි අද අපි නම්බුළු විදිහින් මේ ඇවිල්ලා වාඩි වෙලා ඉන්නේ සමහරු කියලා එකතු වුණා හැබැයි ඔබතුමාලා එමෙ මේ ආණ්ඩු ගත කරේ ඔබතුමාලා නෙමෙයි මේ අගමැතිතුමා ගියා නැගිටලා මෙතන හිටපු රව හිටපු ඒ හිටපු එදා හිටපු විපක්ෂයේ හිටපු අද ඉන්න ජනාධිපතිනි කිව්වේ මහ බැංකු හොරා කියලා යාළුවත් එක්ක හොරා කෑවක් ඔයාලා කිව්වා දැන් ඔයාලා කියලා ඔයාලාද ලැජ්ජ නැතුව ආට ඇමතිකම ගත්තට පස්සේ ඒ හොරා හොඳ වෙන්න පුළුවන් හැබැයි චමින්ද විජේසිරිට ඒ හොරා නිසා තමයි සමග ජන බලවේගය හැදලාද වාඩි වෙලා ඒ හොරකම වෙනුවෙන් මේ රටේ ජනතාවට නැවත ලබා දෙන්න කියලා පිළිම කරා ගත්ත මේ ප්‍රශ්නෙට විනාඩි 12 උත්තරේ දෙන්න බෑ ගරු කතානායකතුමා නැත්තම් අපි දෙක පහ වෙනවනේ මෙතන මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ මම අහන්නේ ගරු ඇමතිතුමා අද මගේ පළවෙනි ප්‍රශ්නේ ඒ ප්‍රශ්නෙට මම මගේ පළවෙනි ප්‍රශ්නේ ගරු කතානායකතුමා දෙවෙනි අතුරු ප්‍රශ්නේ හොරු සම්බන්ධයෙන් කතා කරන්න එතුමාලට සදාචාරාත්මක අයිතියක් තියෙනවද නැද්ද කියන එක මම දන්නේ නැහැ. හැබැයි අද මේ ප්‍රශ්නේ මතුවලා තියෙන ගරු කතානායකතුමනි මීට අවුරුද්දකට කලින් මේ රටේ තිබ්බ තත්ත්වයක් ඊට මාස 12කට පස්සේ මේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වයක් පිළිබඳව බරපතල කනගාටුවක් මේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට තියෙනවා. මොකද ගරු කතානායකතුමනි එතුමා නියෝජනය කරන්නේ කෂේරුකාවක් නැති අභියෝගවලට මුහුණ දෙන්න බැරි අභියෝගයක් බාරගන්න කිව්වම පැනල යන කණ්ඩායමක නායකයෙක් එක්ක. ඒ හින්දා පැනල ගියපු කණ්ඩායම් වලට අද මේ රට ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වෙදී කතා කරන්න
ne mangi dana aiti akne habai me palane tul adupadu akwenna wana eka pennala dunnot api e sambandhayen nivaradi kirimak karala awashya weda kadiyutu karagena yanna sudana hari hari kohomi suti etene wasanti mokadda mokadda point of order obutumage garu kathanaayaka thumani meka mechchara paya gana dangalanna ona prashnayak nemeyi etana point of order me waradda kala tiyenne me parliamentwe karyamandale kohomi suti wasanti apa bandara mantri thumage prashne ahanda ahana garu kathanaayaka thumani ahana garu hari takshane matthu garu kathanaayaka thumani prashne ayanna eka pilutura si